සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. සත්තුන්ටයි මිනිසුන්ටයි ජීවිතය තිබුණට සත්තු කවදාකවත් අවබෝධයෙන් යුතුව හිතලා මම දැන් වැරද්දක් කරන්නට යනවා වංචාවක් කරන්නට යනවයි කියලා ප්ලෑන් කරලා සත්තු වැරදි කරන්නේ. සත්තුන්ගේ ස්වභාවය අනුව සත්තු හැසිරෙනවා. මේ හැසිරෙන ස්වභාවය අපි දැකලා කියනවා මේකනම් මේ බලන්නකෝ ඇවිල්ලා ලොකු විනාශයක් කරලා දැම්මනේ කියලා. අලි ටික ඇවිල්ලා නේ දැන් මේ ගොයම කාලා ගියා, මේ වතු විනාශ කරලා ගියා. එතකොට දැන් මේ අලියට චෝදනා කරනවා. මොකද නමුත් අලියා ඒක සැලසුම් කරලා නැහැ. අලියාගේ ස්වභාවය තමයි සොයාගෙන ගිහිල්ලා කොහේ හරි අවස්ථාවක් තියෙනවා නම් ඒක ඇතුලෙන් එයාගේ බඩගින්න නිවා ගන්නට අවශ්‍ය කරන ආහාර ටික සපය ගන්න එක. හැබැයි මිනිස්සයාට එහෙම බෑ. මිනිස්සයාගේ ජීවිතයේ ඇතුලේ මේ හිතුනොත් කාර්යය මට බඩගිනි කියලා නැත්තම් මට දැන් ඇඳුමක් ඕනේ කියලා දැන් ඒ මිනිස්සයාට නිදහසේ ගිහිල්ලා කොහේවත් කඩේකට ගිහිල්ලා ඇඳුම් දෙ ගන්න බෑ, මට ඇඳුම් නැහැ, ඒ නිසා මම දැන් ඇඳුම් ගත්තයි කියලා සල්ලි දෙන්න තෝරගම් කරන්න බෑ, බලෙන් ගිහිල්ලා ගන්න බෑ. කෑම තියෙන තැනක පළතුරු විකුණන්න තියෙන අලංකාරය ඒ පළතුරු අරගෙන කාගෙන කාගෙන යන්න බෑ, මේක මගේ නිදහස කියලා කියන්න බෑ. දැන් මේක තමයි මෙතන තියෙන ලොකු වෙනස. මේ මිනිස්සයාට වැරදි කරන්න අවකාශයක් නැහැ, අවස්ථාවක් නැහැ. ඒ මිනිස්සයාගේ වැරද්ද මේ මොහොතේදී අනිත් අය පෙන්වලා දෙනවා විතරක් නෙමෙයි, ඒ මිනිස්සයාට කියනවා මේ වැරද්ද අවබෝධ කරගෙන ඒ වැරද්දෙන් ඔබ එළියට එන්න කියලා. ඒක රත්නම් මේ තාත්තේ පුතේ දුවේ. වැරද්දෙන් එළියට එන්න කියලා කියනවා විතරක් නෙමෙයි, මේ මිනිස්සයා තුල අවබෝධයක් සහ අවදිවීමක් කරවනවා. එහෙස මේ අවබෝධයයි අවදිවීමයි ආවට පස්සේ ඒ මිනිස්සයාට දැනෙන්න පටන් ගන්නවා මිනිස්ස මට්ටම තුල එනම් මට තවදුරටත් ඒ දේ කරන්න බෑ, ඒක යුතු නැහැ. ඒ නිසා මම මේක නතර කරන්නට ඕනේ. එතකොට මේ නතර කරන්න හරිම ලේසි. හැබැයි නතර කරාට ජීවිතේ නතර කරන්න හොඳ නැහැ. එනිසා ගොඩක් වෙලාවට රත්රනම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ ගිල්ටි ෆීලිං එකක් ආපුවාම තමා වැරදි නරක දෙයක් කරා එහෙම කියලා මොනව හරි දැනුණාට පස්සේ එතන ජීවිතේ නතර කරගන්නවා. මට දැන් ඔක්කොම එපා වෙලා තියෙන්නේ, මට තේරෙන්නේ නැහැ ඇයි මම මෙහෙම කරන්නේ කියලා. මීට වඩා හොඳයි මගේ පාඩුවේ නිකන් ඉන්නවා, නැත්තම් මැරලා යනවා හොඳයි. දැන් මම කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඒක තමයි ජූදස්ට වුණේ. ජූදස් ජේසු ස්වාමීන් වහන්සේව පාවලා දෙනකොට සිප වැළඳගෙන ජේසු ස්වාමීන් වහන්සේ ජූදස්ට කියනවා නේ, සිප වැළඳගෙන ඔබගේ ස්වාමියාව පාවා දෙන්නේද කියලා. එතකොට මේ හෘද සාක්ෂිය අවදි වුණා. එතකොට තමයි එන්නේ දැන් මෙතකන් එතකොන් ඔහුට මේ සල්ලි ටිකක් රිදී 30ක් ගන්න තියෙන ක්‍රමවේදය. ජේසු කියන කෙනාව අල්ල ගන්න බෑ. මොකද ජේසු ස්වාමීන් වහන්සේ එදා කන්ද උඩ අල්ල ගන්න යනකොටත් උන්වහන්සේ අතහැරලා ගියා, මිදිලා ගියා. මේ එයාගේ ඇහෙන් දැක්කා. ජේසු කියන කෙනාව එහෙම අල්ල ගන්න බෑ කියන එක දැක්කා. ඒ නිසා ඌ බය නැහැ. මට රදිදීතියක් තියෙනවා, මට ස්වාමියක් ඉන්නවා. හැබැයි මේ මොදි ජේසු ස්වාමීන් වහන්සේ ජූදස්ට කියනවා ඔබ සිප වැළඳගෙන මාව පාවා දුන්නා කියලා. එතනින් එහාට ඔහුගේ හදවත නේ දැනෙන්න ගත්තා, මනස අවබෝධ වුණා දැන් වැරද්දක් කරයි කියලා. ඒ නිසා තමයි ගිහිල්ලා රිදීතිය විසි කරලා කියනවා මේ මට සල්ලි එපා, මට ස්වාමියාව දෙන්න. දැන් බලන්න මේ තාත්තේ පුතේ මට සල්ලි එපා, මට ස්වාමියාව දෙන්න කියලා කිව්වා. ඒ කියන්නේ ඒ තරමට ඔහුට මේ මොහොතේ රිදී 30ක් නෙමේ වටින්නේ, චේස් ස්වාමීන් වහන්සේව වටිනවයි කියලා දන්නවා. හැබැයි ඒ ගිල්ටි ෆීලිං එක එළියට එන්න බැරුව ගියා. ඒ තමා අතින් සිදුවිච්ච වැරද්දෙන් එළියට එන්න බැරුව ගියා. ඒ නිසා තමයි ඔහු තීරණය කරන්නේ මං වගේ මිනිස්සෙක් මට නම් ආයේ ජේසුගේ මුහුණ බලන්නට බෑ නේ, මම මියදෙන්නටයි යන්නේ කියලා එල්ලිලා. පේදුරුගේ ජීවිතේ පේදුරු ප්‍රතික්ෂේප කරා. හැබැයි ප්‍රතික්ෂේප කරපු මොහොතේදී ඔහුට අවස්ථාවක් ලැබුණා නැවත වතාවක් අවබෝධ කරගන්න ජේසු ස්වාමින් වහන්සේ මුහුණ හැරිලා බලපු මොහොතේදී. රත්නම් මේ තාත්තේ පුතේ දුවේ වැරද්ද අවබෝධ කරගෙන නැගිටලා
ජීවිතයම පටන් ගත්තා. අල්ලුතෙන්ම පටන් ගත්තා. එන් සබ වැරද්ද කරපු එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වැරද්ද අවබෝධ වුණාට පස්සේ එතනින් එහාට ඔබ නැගිටලා ජීවිතය පටන් ගන්න. ජීවිතේ පටන් ගන්නේ නැතුව ඔබ හිර වුණොත් අපරාධේ. එහෙනම් අදිෂ්ඨාන කරගන්න, මගේ වැරද්ද මං අවබෝධ කරගත්තා, මම අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා, මං සමාජයටයි පරිසරයටයි මනුස්ස සංගතියටයි මුළු විශ්වයටම වැඩදායී පුද්ගලයෙක් ලෙස මගේ ඉතුරු කාලය මං ජීවත් වෙනවයි කියලා. චිසු පිහිටයි.